අපේ පළවෙනි තරංකරු විදියට පර්ෂයන් සංගීත ගීතරුව පාකහට් හෝටලේ ගණක අධිකාරියෙක් විදියට කටයුතු කරන අපේ ආදරණීය හිතවතා කඩුකාර බණ්ඩාර ඔබටයි ඇරෙමු. ඉතින් හොඳයි, ප්‍රථම ආරාධනය ගණක අධිකාරියෙක් විදියට කටයුතු කරන කඩුකාර බණ්ඩාර ඔබටයි අපේ ආරාධනය. ඔබ මම දන්න විදියට දැනට ලංකාවේ Facebook තරඟයකින් අවසන් 8 දිනාට පැමිණ සිටින ආදරණීය ගායන ශිල්පී. ඉතින් ඔබ අපිත් එක්ක මේ තරඟයට ආවට අපි ගොඩක් ඔබට ස්තුති කරනවා. ඔබට මොනවද කියන්න තියෙන්නේ මේ තරඟයේ සම්බන්ධයෙන්? බොහොම ස්තුති ප්‍රසන්තය. ඇත්තටම මම දැන් අවුරුදු 9ක් වෙනවා මේ ජඩාපුරේට රස්සාවට ඇවිල්ලා. ඉතින් මේ තමයි පළවෙනි අවස්ථාව මම මේ වගේ තරඟ මේ වගේ රාමෝ වැඩසටහනට සහභාගී වෙන්නේ. ඉතින් ප්‍රසන්තය මට කතා කරලා කිව්වා මේකට සහභාගී වෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා. ඉතින් මම බොහොම කැමැත්තෙන් මේ තරඟයට සහභාගී වුණා. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නා. මම අද ගායනා කරන්නේ කරුණාරත්න දේවුල්ගෙන මහත්මයා ගායනා කරන ලාදල් බෝපත් කියන ගීතය තමයි ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, සුබ ප්‍රාර්ථනාගෙන එනවා ඔබට සුබ ගමනක් යන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ගයන් ඔබ සාමාන්‍යයෙන් අපි හොඳනාම දැන් කතා කරේ ඔබ ඉතාමත් විශ්වාසවන්තව ඔබේ ගායනය ඉදිරිපත් කරා. එතෙන්දී අපි සාමාන්‍යයෙන් ඔබේ ගායනයේ ස්වර ස්ථාවරත්වය ගැන අපි ගොඩක් සැලකිලිමට පත් වුණා.
ඒ සම්බන්ධයෙන් අපි ගොඩාක් සෑහීමකට පත් වෙනවා. ඒ නිසා අපි යෝජනා කරන ඔබ අවසාන තරඟයට. දැන් මේක යෝජනාවක් පමණයි. අපි සියලු දෙනාම ගේම ගායන කුසලතාවයන් ඇගීමෙන් පසුව තමයි අපි අවසාන තීරණය දෙන්නේ. ඒ කෙසේ වෙතත් ඔබ අවසාන තරඟයට අපි යෝජනා කිරීමට තීරණය කරා. බොහොම ස්තුතියි. අපි ඔබට සුබපතනවා. බොහොම ස්තුතියි. හොඳයි අපේ ජූට් අයියා, ඔබගේ තීරණය ලබා දෙන්න අපි. ඔව්, මටත් මිසිස්ට කිව්වේ විදියට තමයි කියන්න තියෙන්නේ. වාගේ පිචින් පැත්තත් හොඳයි. ස්ටේජ් පර්ෆෝමන්ස් මේ පර්ෆෝමන්ස් හරියට තිබ්බේ නෑ මට නම්. මට හිතෙන හැටියට ටිකක් එක මදි කියලා මං හිතනවා. ඔය හරියට කියන්නේ මේ ටයිමින් එහෙම අප්සෙට් යන්නේ නැහැ. හොඳයි. ඉතින් බොහොම ස්තුතියි. ගයන් මම විශේෂයෙන් කියන්න ඕන, ඔයා හොඳ ආත්ම විශ්වාසයෙන් ගායනා කරා. ඒ කියන්නේ බොහොම සතුටුයි. පිචින් සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් බලමු ඉස්සරහට. යන්. ජය වේවා. බොහොම ස්තුතියි.